සුබදසක්වා කියලා පිළිගන්නවා පෙට්‍රොනික් යාළුවෝ සියලු දෙනාම. ඉතින් අද ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ දීමන්ත්‍රොනික් YouTube channel එකගෙන පොඩි එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේක ඇවිල්ලා මේ සෝෂල් එක්ස්පෙරිමන්ට් වගේ දෙයක් නෙමේ. මේක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික් එක්ස්පෙරිමන්ට් එකක්. මේක මේ මහා ලොකු එක්ස්පෙරිමන්ට් එකකුත් නෙමේ. පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. ඉතින් මට හම්බුණා මෙන්න මේ බලුබ් එක. මේ බලුබ් එක බිම තිබිලා තමයි මට හම්බුනේ. ඉතින් මේක ඇවිල්ලා බයිසිකල් වල හෙඩ්ලයිට්ස් වලට දාන බලුබ් එක. හොඳ එළියක් තියෙන මේකේ සුදුපාට ලයිට් එකේ වගේම නිල්පාට ලයිට් හයකුත් තියෙනවා. සුදුපාට ලයිට් දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ සුදුපාට ලයිට් දෙකේ තව අධික එළියක් තියෙනවා. ඒ වගේම අධික උෂ්ණත්වයකුත් පිට වෙනවා. ඉතින් මං අද කරන්න යන්නේ මං ගාව තියෙන ගිනි කූරු ටික, ප්ලාස්ටික් කෑල්ලක්, හඳුන් කූරක්, රිජි ෆෝන් කෑල්ලක් මේ වගේ එකක් පොඩි ටොපි කොලයක් තියෙනවා. ඉතින් මේකට 12 වෝල්ට්ස් පවර් තමයි දෙන්නේ. ඉතින් පවර් දෙන්න මම මෙන්න මේක යොදා ගන්නවා 12 වෝල්ට්ස්. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයගලන්ට පවර් දීලා නිල් පාට ලයිට් එක පත්තු කරලා පෙන්නන්න. ඔයගලන්ට පේන ඇති නිල් පාට ලයිට් එක පත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම තව සුදුපාට බලුබ්බයක් තියෙනවා. ඒ බලුබ්බ ගණන් ඇත්තටම මේක පත්තු වෙන්නේ නැහැ පිච්චිලා. මං හිතන්නේ ඒකින් හින්දාද කොහෙද මේක විසි කරලා දාලා තියෙන්නේ. ඉතින් මට හම්බුනේ බිම තිබිලා කියලා කිව්වනේ මම. ඉතින් ඒ වගේ මේක සුදුපාට ලයිට් එක මම දැන් පත්තු කරන්නම්. අධික එළියක් තමයි තියෙන්නේ. ගොඩක් ලොකු එළියක් තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට පේනද දැන් බලුබ්බගෙන් දුම් දානවා. පේනත් අධික එළියක් තියෙනවා. අධික රස්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේ රස්නෙන් තමයි අද පොඩි වැඩක් ගන්න යන්නේ. මේවා පිළිවෙලට අපි බලමු කොච්චරක් රත් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි යන් ඒ වීඩියෝ එකට. හොඳ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන බලුත් එක. ඉතින් පේනද කැමරාව අල්ල ගන්න අමාරු තත්ත්වයක ඇති. ඒ වගේ ඉතා අධික එළියක් තමයි තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මං ගිනි කූර ගන්නම් අරගෙන පවර් දෙන්නම් අල්ලන්නම් මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට පේනවද දැන් අල්ලනවා? එක කැමරාවකින් පේනදී අල්ලනවා. අධික එළියක් ඕගලන්ට පේන දැන් දුම් දානවා. ගිනිකූර දුම් දානවා පේනවා ඇති. ඉතින් මේක පත්තු කරොත් නම් බලුබ් එකේ ඩැමේජ් වෙයි කියලා මට හිතෙන්නේ. ඉතින් දුම් දානවා. අපි ගිනිකුර බලමු අන්තිමට වගේ. ඊට පස්සේ මම රිජි ෆෝම් එක තියනවා. රිජි ෆෝම් එක මෙන්න මේ විදිහට තියන්නම්. දැන් නම් එළිය අඩු වෙන්නේ නැති. පේන්නේ නැති දුම් යනවා. ලයිට් එක ඕෆ් කරලා බලමු දැන් රත් වෙලා තියෙන්නේ කොහොම. එහෙම අදි රස්නේ වදි. ඕගලන්ට දුම් යනවා පේන්නේ නැතුව තිය සමහර විට හරියට කැමරාවට. දැන් පේනවත් දැන්නේ දුම් යනවා. පේනදි දුම් යනවා. ඔය පේන කැමරා වලට පේන දුම් යනවා. ඉතින් මේ රිජි ෆෝම් එක තමයි මේ පත්තු වෙන්නේ. ඒ කියන්නේ රිජි ෆෝම් එක ගිනි ගන්න ඉතාල ලඟ වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් තා අධික රස්නයක් පිට වෙනවා. ඒ කියන්නේ මොනින්ද බල්බ් එක තුන වෙලා වගේ තියෙන්නේ. බල්බ් එකේ රස්නෙට
ඉතින් ඕගොල්ලන්ට තේරෙන්නේ කොච්චර රස්නයක් ඇද්ද කියලා. මොකද මේක තියලා ගන්නකොට මෙච්චර දුම ඉන්න තරම්. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ තරම් ලොකු පව එකක් ඒක තමයි මේ බලුස්සල මෙච්චර එළිය තියෙන්නේ. මම නිකන් හඳුන් කූර අල්ලන බලන මම හිතන්නේ හැබැයි හඳුන් කූරෙන් අපිට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් කියලා. හඳුන් කූරෙන් දුන්නන් දානවා බලමු ටිකක් කියලා තියලා. මට කියන්න බැහැ සමහරවිට මේ බලුබ් එක පිච්චිලා යන්න පුළුවන්. එහෙම වුණොත් එක්ස්පෙරිමන්ට් එක මෙතනින් ඉවරයි. බලුබ් එක පිච්චිලා යනවා කියන්නේ ඉතින් දාන කැමරාව වලට පේනවා. තරම් ඉතා අධික රස්නයක් තියෙනවා. බලුත් බෙගනුත් දුන්දාන හඳුන්පුර ලංකර හමත් දුන්දාන ඔගලන්න පේන තික හොඳටම හඳුන්පුර ලියට ගත්ත හඳුම නෑ. හඳුන්පුර ලංකර රස්සේ දුම දානවා. බලුබ්බේ ගොඩින්ම තිබ්බ හඳුන් කූර ප්‍රශ්නේ ආවට හඳුන් කූර දැල්ලෙන්න තරම් එන්නේ නැහැ. පව එකක් මං හිතන්නේ. අපි මෙන්න මේ ටොපි කොලේ යන්න බලමු. ඔබලන්ට පේනදී ටොපි කොලේ උණු වෙනවා පේනදී. ටොපි කොලේ උණු වෙනවා. මෙතින් උණු වෙච්ච පාර මේකද. මෙන්න මෙතින් තව උණු වෙච්ච පාර තියෙන්නේ. හරි දින්දා තීනති උන්නා දැන් බේනති උන් වෙලා තියෙනවා. හරි ඉතින් කරන්න දෙයක් නැහැ. මං ගිනිකුර අල්ලන්නම් පත්තු වෙනකම්ම. මං හිතනවා ගිනිකුර පත්තු වෙයි කියලා. ගිනිකුර පත්තු වෙනන් පස්සේ එක්ස්පෙරිමන්ට් ඉවරයි. ගිනිකුර පත්තු කරගන්න එක තමයි ටාගට් එක කොහොම හරි. පත්තු වුණා. ගිනිකුර පත්තු වුණා. බලුදේවා ඔෆ් කරන්න. ගිනිකූර පත්තු වුණා. ගිනිකූර පත්තු වුණා. ඔයාලා වෙනද ගිනිකූර තාමත් පත්තු වෙනා ගිනිකූර. පේනවා ඇති. ගිනිකූර තාමත් පත්තු වෙනවා. ගිනිකූර නිකන් නා. බැලින්නම් බල්බ් එකට ඩැමේජ් එකක් වුණා පොඩි. මට පේන විදිහට. මේ ලොකු ඩැමේජ් එකක් කියලා වගේ එළියෙනවා. බල්බ් එක එළිය තියෙනවා. බල්බ් එක එළිය තියෙන බය වෙන්න දෙයක් නැහැ. බල්බ් එක රප් වෙනවා. ගිනි කූරේ තිබිච්ච දැලි තමයි මං හිතන්නේ තියෙන්නේ. ඉතින් එතනින් තමයි ඉතින් අපේ වීඩියෝ ඉවරයි. ඕල් එක ගිනි කූර පත් වෙනවා. ගිනි කූර පත් වෙනවා දැක්කනේ ඔයගොල්ලෝ. මම මේ ගිනි කූර රප් කරලා පෙන්නන්නම්. අධිකව රත් වෙන ගිනිකූර රත් වෙලා ඒ රස්නෙට තමයි මේ වෙඩි බෙහෙත් කුඩු මුල ගිනිකූර පත්තු වෙන්නේ. ඒක තමයි මෙතන දෙල ඇත්ත සිද්ධිය.
ඒ තරම් ලොකු පව එකක් මේ බලුප් දෙකෙන් මම හිතන මගේ ඉස්සරහ වීඩියෝස් වලට මේ බලුප් දෙකක් දෙපැත්තෙන් තිබුණා හොඳටම ඇති ඒ තරම් ලොකු එළියක් තියෙනවා لن بها مسؤولات බලිප්පෙ උඩ කලින් ගිනිපුර පිච්චිච්ච එකේ රොඩු තමයි උන් වෙලා තියෙන ලාගන්න පත්තු කරන්න මොකෝද ඔගොල දැක්කා වීඩියෝ එක කිසිම එඩිට් එකක් නැහැ මේ වෙලාවේදී කිසිම එඩිට් එකක් නැහැ ඕගොල්ලන්ට පේන තියෙන බලුප් එකක් තාම පත් වෙනවා ෆොකස් කරනම ඉතින් ඕගොල්ලන්ට හොඳට පේන ඇති බලුප් එකක් තාම වැඩ ගිනි කූරක් පත් උනේ ඒකෙන් නෙවෙයි කියලා ඕගොල්ලන්ට හොඳටම පේනවා ඉතින් ගිනි කූර නිවන්න ඔතනින් තමයි අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ ඉතින් අද වීඩියෝ එක බලන්න හැම දිනාටම ගොඩක් ස්තුතියි ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල් හැදෙන්න ඔබට subscribe button එක click කරන්න ඒ වගේම bell icon එකත් කුඩුපට්ටම් කරගෙන යන්න එතකොට අර ලස්සන sound එකක් එහෙයි ඉතින් මේ sound එක අහන්නත් එක්ක අර subscribe button එක ඔබලා bell icon එක කුඩුපට්ටම් කරලා දාන්න එහෙනම් අපි ගිහින් ඉන්නවා